අයිබෝවන් සුබ මධ්‍යහනක්. ඔබේ කොන්නේ ස්වාධීන රූපවාහිනි මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකින් මම නජිත් මාතරකේ ප්‍රථමින් අවධානය පුවත් සිරස්තල වෙත. කොරෝනා වැළඳුණු ශ්‍රී ලාංකිකයෙකු ස්විට්සර්ලන්තයේදී මරුට. ශ්‍රී ලංකාවෙන් රෝගීන් 106ක් හමුවෙද්දී චීනය සහ ඉතාලියත් පසුපසට දමා ඇමරිකාවේ කොරෝනාව දැඩි ලෙස හිසෝස්වයි. පුත්තලම කිලිනොච්චිය වවුනියාව මුලතිව් මන්නාරම ඇඳිරිය ඉවතට යළි පස්වරු දෙකේ සිට ක්‍රියාත්මකයි. ඇඳිරිය කැඩූ 4000කට වැඩි පිරිසක් පොලිස් අත්අඩංගු වේ. රජයේ නියෝග ක්‍රියාත්මක නොවන්නේ නම් ජනතාවට අපහසුවක් නම් පැමිණිලි බහරගන්න ජනාධිපති කාර්යාලය පැය 24ම අවදියෙන්. මෙරට කොරෝනා රෝගී සංඛ්‍යාව 106ක් වෙද්දී චීනය හා ඉතාලිය පරදා ඇමරිකාව වෛරස ආසාදන තත්ත්වෙන් පෙරමුණගෙන තිබෙනවා. මෙතර කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ස්විට්සර්ලන්තයේදී ශ්‍රී ලාංකිකයෙකු මියගොස් ඇති බවයි විදේශ අමාත්‍යාංශය පවසන්නේ. ඔහු 59 හැවිරිදි අයෙක්. ශ්‍රී ලංකාව තවමත් සිටින්නේ කොරෝනා වෛරස ආසාදන තත්ත්වය පාලනය කරගත හැකි මට්ටමේ බව වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. මෙරටින් හමු ආසාදිතයන්ගෙන් වැඩි පිරිසක් ඉතාලියේ සිට පැමිණි අය බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. පසුගිය පෙබරවාරි 11 දෙනා පමණ සිට මේ දක්වා රෝගීන් 100කට අධික ප්‍රමාණයක් අපිට වාර්තා වෙලා තියෙනවා. මේන් 3/5ක් පමණම ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට පැමිණි අය නිරෝධායන මධ්‍යස්ථානවලදී නිරෝධායනයට ලක් වෙච්ච අය. තවත් විශාල පිරිසක් ඉන්නවා මේ රෝගය වැළඳී පැමිණි අය. ඉතුරු කණ්ඩායම මේ ලංකාව තුල්දී විදේශිකෙන් පැමිණි කෙනෙක් සමග හෝ තවත් රෝගියෙක් සමග ආශ්‍රය කිරීම නිසා රෝගය වැළඳුණු අය. ඒ නිසා තවමත් අපි ඉන්නේ මේ රෝගය පාලනය කරගත හැකි මට්ටමක. ඒ පාලනය කර ගැනීම සඳහා අපිට අවශ්‍ය වෙනවා සියලුම දෙනා පුළුවන් තරම් තමුන්ගේ ගමන් බිමන් සීමා කරලා ඉන්න ඕන. කෙනෙකුට තියෙන පරතරය පවත්වා ගැනීම. බිඳිති මගින් තවත් කෙනෙකුට අනේක වළක්ව ගන්න පුළුවන්. ස්පර්ශෙන් බෝ වෙන එක වළක්වා ගැනීම සඳහා වැදගත්ම දේ තමයි සබන් යොදා අත සේදීම. කෙනෙක් හිතනවා නම් තමුන් මුවවැස්මක් පාවිච්චි කරපු පමණින්ම මේ රෝගෙන් වැළකෙන්න පුළුවන් කියලා ඒක මිත්‍යාවක්. ඉතාමත්ම වැදගත් වෙන්නේ මේ පරතරය තබා ගැනීම සඳහා ස්පර්ශෙන් බෝවීම වළක්වා ගැනීම සඳහා නිතරම අත හොඳින් සබන් යොදා සේදීම. අත්‍යවශ්‍ය දෙයකට හැරෙන්න පිටට යන්න එපා. පිටට යනකොට ඒ අත්‍යවශ්‍ය දේ හැමදේම එකසරේ කරගන්න නිතර යන්න හදන්න එපා. සාර්ථක ලෙස නිරෝධායන කටයුතු අවසන් කළ තවත් පිරිසක් අද විසිර ගියා. අද දිනේ තුල පිටත් වෙන සංඛ්‍යාව 501ක් බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක චන්දන වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන්නේ. ඉන් 309 දිනකම පිටත් වෙන්නේ දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ සිටයි. 167 දිනකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත් වෙනවා. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් අද පිටව ගිය පිරිස 25 දිනක පමණ වෙනවා. නිරෝධායනයේ වී අද මෙලෙස පිටත්ව ගියේ 4 වන කණ්ඩායමයි. රජයටත් යුද හමුදාවටත් සිය ප්‍රණාමය පුද කළ මෙම පිරිස නිරෝධායන කටයුතුවලට සහභාගී නොවූ සියලු දෙනාගෙන් ඉල්ලීමක්ද කළා. ඒ නිරෝධායන කටයුතුවලට එක්වන ලෙසයි. ගුවන්තොටුපළින් අපි ආපු අවස්ථාවේ බොහෝ දුරට අපි ළඟ හිතේ සැකයක් තිබුණා මේ කටයුතු සම්බන්ධව. නමුත් ආවට පස්සේ තමයි තේරුනේ මේකේ වටිනාකම. අපිට සතුටින් සැකයක් බයක් නැතුව ඉන්න පුළුවන් අවස්ථාවක් කියලා තියෙනවා. ත්‍රිවිධ හමුදාව සම්බන්ධව අපේ තියෙන අසීමිත ගෞරවයක්. ඒකට අපිට හොඳට සැලකුවා. කෑම බීම අතින්ද, අනික් පහසුකම් අතින්ද හැම දෙයකටම අපිට ලොකු සහයෝගයක් දුන්නා. කෑම බීම අතින්ද හැම දෙයකින්ම අතිවිශිෂ්ටයි අපේ හමුදාව. කිසිම කෙනෙකුට ඇඟිලි දික් කරන්න කිසිම දෙයක් නැහැ. ගොඩාක් ස්තුතියි සීල දනට. අපි ජනාධිපතිතුමාට, අගමැතිතුමාට සුබ පතනවා. හමුදාවෙන් අපිට සෑහෙන උදව් කරා. අපි ඒක අගය කරලා ඒගොල්ලන්ට ස්තුති කරනවා. කිං සිද්ධ වෙනවා මේ කරපු සේවයට. අපි දැන් දන්නවා මෙතනින් යනකොට අපිට කිසිම අසනීපයක් නැහැ කියලා. කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා හලාවත ඉරණවිල ඉදිකරන රෝහල අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියගේ නිරීක්ෂණයට ලක් වුණා. හලාවත ඉරණවිල ඇමරිකන් හඬ ගුවන් විදුලි සම්ප්‍රේක්ෂණාගාරයේ පවත්වාගෙන ගිය භූමියේ මෙම කොරෝනා ප්‍රතිකාර රෝහල ඉදිකෙරෙන්නේ. ඊයේ රාත්‍රියේ එම පරිශ්‍රයට පැමිණි අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය ඇතුළු පිරිස එහි කටයුතු සොයා බැලුවා.
අක්කර 400ක භූමි ප්‍රදේශයක් මිට ඇතුළත්. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, යුද හමුදාපති ලුතින ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා යන මහත්වරුද මෙම නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියා. අපිට වෙනත් රෝගලකට බාධා කරන්න නැතුව මෙම ස්ථානයේ භාවිතා කිරීම තමයි ප්‍රධානම මෙහි වටිනාකම තියෙන්නේ. මේකෙදි වෙන්නේ සමස්ත පරිශ්‍රයම COVID-19 සැකකටයුතු රෝගීන් පමණයි ඇතුළු කරනු ලබන්නේ. මේතන වුණත් කෙළවරේ පුළුවන් නිරෝධායනය කරන්න. ඒ කරන්නේ සමූහ නිරෝධායනය නෙවෙයි, යම්කිසි පුද්ගලයෙකුට ගෙදරක ඉඩ නැත්තම් එවැනි අවස්ථාවකදී ඒ පුද්ගලයාව නිරෝධායනය කිරීමේ හැකියාව තියෙනවා. මේ ගම්මුවට උතුරෙන් ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාව වෙනුවෙන්ම තමයි මේ සහනයක් වශයෙන් මේ ස්ථානය ලෑස්ති කරලා තියෙන්නේ. ධන පරිත්‍යාග හිතන් කරා මේ රෝහල හැකීක්මනින් කරගෙන යන්න කියලා. ඉතින් අපි බලන්නේ යුද හමුදාවේ ඉංජිනේරු සේවා අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉංජිනේරුවන් යොදවලා වෛද්‍යවරුන් දෙන ආකාරයට හැකීක්මනින් එම ස්පිත්තාලයක් හැටියට පවත්වා ගන්න අපි උත්සාහ කරනවා. යුද හමුදාවේ සම්පූර්ණ මැදිහත් වීම යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධීකරණය කරලා මේ රෝහලක් බවට පරිවර්තනය කරන්නයි දැන් කටයුතු කරගෙන යන්නේ. සාකච්ඡාවලදී අපි තීරු කරගත්ත කොරෝනා රෝගිය සම්බන්ධයෙන් සැක කටයුතු රෝගීන් නාවොත් 50කට මෙතන ප්‍රතිකාර ලබා දෙනවා. කොරෝනා ආසාදනින් ජනතාව ආරක්ෂා කිරීම සඳහා විෂබීජ හරණය කිරීමේ කටයුතු තවදුරටත් සිදුවෙනවා. මඩකලපුව බස්සමතුම් පොලේ විෂබීජ හරණය කිරීමේ කටයුතු සිදු කෙරුණේ මඩකලපුව රථවාහන පොලිසියේ මූලිකත්වයෙන්. මඩකලපුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයද ඒ සඳහා දායක වුණා. ලොව වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් මේ වන විට වාර්තා වී ඇත්තේ ඇමරිකාවෙන්. ඇමරිකාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 85,500 ඉක්මවා තිබෙනවා. වෛරසය හේතුවෙන් 1,300කට අධික පිරිසක් මිය ගොස් තිබෙනවා. තත්වය මේ අයුරින් පැවතුනහොත් මාස 4ක් තුළ පුද්ගලයන් 81,000ක් පමණ මිය යා හැකි බව වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහන් කරනවා. එමෙන්ම අප්‍රේල් 2 සතිය වන විට රෝගීන් වාර්තා වීමේ උපරිමයට ළඟාවනු ඇති බවද එම විශ්වවිද්‍යාලය පෙන්වා දෙනවා. ඇමරිකාවේ කොරෝනා වෛරසය හේතුවෙන් මිය යා හැකි පුද්ගලින්ගේ සංඛ්‍යාව 38,000 160,000 අතර විය හැකි බවටද ඔවුන් ගණන් බලා තිබෙනවා. ලොව පුරා සිදු කොරෝනා මරණ සංඛ්‍යාව 24,090ක් දක්වා ඉහළ යද්දී ආසාදිතයන් 5,32,263ක් ලෙසයි වාර්තා වන්නේ. සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 124,349ක්. වෛරසය මේ වන විට ලොව පුරා රටවල් 199කට පැතිර ගොස් තිබෙනවා. පළමු කොරෝනා රෝගියා හමු වූ චීනය තුළ පසුගිය පැය 24 තුළ වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 67ක්. රෝගීන් 6 දෙනෙකුද මිය ගොස් තිබෙනවා. එරට ජනජීවිතය මේ වන විට යථා තත්ත්වයට පත්වමින් පවතින බව එරට රාජ්‍ය මාධ්‍ය නිවේදනය කරනවා. වෛරසය පැතිර යාම ආරම්භ වීමත් සමග දකුණු අප්‍රිකාව දින 21කට වසා දැමීමට තීරණය කර තිබෙනවා. අප්‍රිකා කලාපයේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ දකුණු අප්‍රිකාවෙන්. එහෙත් මෙතෙක් කිසිදු මරණයක් වාර්තා වී නැහැ. ලොව පොදු සතුරාට මුහුණ දීම සඳහා දකුණු අප්‍රිකාව සූදානම් බවයි ජනාධිපති සිරිල් රාමපෝසා සඳහන් කළේ. ඔස්ට්‍රේලියාවේද වෛරසය ඉතා ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතිනවා. එහෙත් එරට රූපලාවන්‍යාගාර සඳහා ලබා දී තිබූ විනාඩි 30ක කාලය ඉවත් කර තිබෙනවා. රට වසා දැමීමට කටයුතු කරන ලෙස ජනතාවගෙන් රජයට දැඩි බලපෑම් පවතින බවයි ඔස්ට්‍රේලියා මාධ්‍ය සඳහන් කරන්නේ. ඉතාලියේ කොරෝනා රෝගීන් සහ මරණ සංඛ්‍යාව අවම වෙමින් පවතිනවා. පසුගිය දින 2 තුළ සැලකිය යුතු ලෙස මරණ සංඛ්‍යාව අවම වී තිබෙනවා. දිළිඳු ජනතාව වැඩි වශයෙන් වාසය කරන ඉතාලියේ දකුණු ප්‍රදේශයට රෝගය ව්‍යාප්ත වීම භයානක තත්ත්වයක් බවයි එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. ඉන්දියාවේ දිළිඳු ජනතාවට සහන සැලසීම සඳහා ඇමරිකා ඩොලර් බිලියන 22ක මුදලක් රජයෙන් ලබා දී තිබෙනවා. උපකාර අත්‍යවශ්‍යම අයට සහන සැලසීමට එරට රජයේ මේ වන විටත් කටයුතු කර අවසන්. දින 21කට ඉන්දියාව වසා දැමීමට පෙර සිටම එරට ආර්ථිකය මන්දගාමී වූ බවයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ. පාකිස්තානය තුළ වෛරසය ආසාදිතයින් හඳුනා ගැනීමේ පහසුකම් අවම හෙයින් ඉදිරි දින කිහිපය තුළ තත්ත්වය බරපතල වී හැකි බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. වෛරසය මැඩ පැවැත්වීම සඳහා ප්‍රාදේශීය මට්ටමින් හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් උපදෙස් ලබා දී තිබෙනවා. වවුනියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතු හා පුත්තලම යන දිස්ත්‍රික්කවලට අද පස්වරු 2 සිට ජලි ඇඳිරි නීතිය බලපැවැත්වෙනවා. එම දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරුණේ අද පෙරවරු 6ටයි. පුත්තලම, වවුනියාව, මන්නාරම, මුලතිව් හා කිලිනොච්චි යන දිස්ත්‍රික්කවලට අද පස්වරු 2ට යලි බලපැවැත්වෙන ඇඳිරි නීතිය ලබන 30 වන සඳුදා පෙරවරු 6ට තාවකාලිකව ඉවත් කිරීමට නියමිතයි.
මේ අතර කොළඹ ගම්පහ කළුතර හා යාපනය යන දිස්ත්‍රික්කවලට දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය යළි දැනුම් දෙනතුරු අඛණ්ඩව බලපැවැත්වෙන බවයි රජයේ නිවේදනය කර ඇත්තේ. සෙසු දිස්ත්‍රික්කවල ඊයේ පස්වරු දෙකට ආරම්භ වූ ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරෙන්නේ 30වනදා පෙරවරු 6ටයි. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වැඩපිළිවෙලක් රජයේ ක්‍රියාවට නන්වා තිබෙනවා. ඇඳිරි නීතිය කඩ කරන්නන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. මේ දක්වා එසේ නීති කඩ කළ පුද්ගලයින් 4018 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළා. පසුගිය පැය 24 ඇතුළතදී ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 533ක් අත්අඩංගුවටගෙන වාහන 98ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඒ වගේම ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන ඇති සමස්ත පිරිත 4018ක් වාහන 1033ක් පොලිස් භාරයට අරගෙන තිනවා. මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොලිසිය සිය උපරිම දායකත්වයේ රජය ගෙන යන මේ වැඩපිළිවෙළ සඳහා ලබා දීම පිණිස සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා. පොලිස්පතිතුමා විසින් සියලුම නිලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා මෙම අවස්ථාවේදී සිය උපරිම කැපවීම සහ දායකත්වයේ මෙම වැඩපිළිවෙළ සඳහා ලබා දෙන ලෙස. සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා තවදුරටත් ඉවසීමෙන් යුක්තව මෙම කටයුත්ත සඳහා සහාය වන්න කියා රජය ගෙන යන වැඩපිළිවෙළ මේ වෙන විට ඉතා සාර්ථක අන්දමින් පවත්වාගෙන යන බැවින් ඒ සඳහා ඔබගේ දායකත්වයේ තවදුරටත් උපරිම වශයෙන් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. වවුනියාව මන්නාරම කිලිනොච්චිය මුලදිව හා පුත්තලම දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද පෙරවරුවේ ඉවත් කිරීමත් සමග ජනතාව අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා නගර කරා පැමිණෙමින් සිටිනවා. මේ මොහොතේ මා රැඳී සිටින්නේ වවුනියාව නගරයේ. අද උදෑසන 6ට උතුරු පළාතට පනවා තිබුණු ඇඳිරි නීතිය යාපනය දිස්ත්‍රික්කයේ හැරෙන්නට අනිකුත් දිස්ත්‍රික්කවලට අවසන් වුණා. ඒ සමගින් වවුනියාව නගරයේ එළවලු තුග වෙළඳසැල්, ඒ වගේම අනිකුත් සිල්ලර භාණ්ඩ වෙළඳසැල් සහ බොහොමයක් ඖෂධ වෙළඳසැල් විවෘතව තිබෙන ආකාරය අපිට දැක ගැනීමට හැකියාව ලැබුණා. ඊයේ දිනේදී වවුනියාව දිස්ත්‍රික් ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ශ්‍රී ලංකා පොලිසියේ සහ උතුරු පළාත් වෙළඳ සංගමයේ මැදිහත්වීම විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී තීරණය කෙරුණේ ජනතාව එක් රැස්වීම අවම කිරීමට සහ නගරය තුළ ඇතිවන තදබදය අවම කිරීමට. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාල සීමාවේදීද ඇතැම් පුද්ගලයින් මාර්ගයේ දෙපස රැඳී සිටිමින් එය කඩවන අයුරින් කටයුතු කරන අයුරුද ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී තිබුණා. ඇතැම් පුද්ගලයින් වෙළඳ සැල් පවා විවෘත කර තිබූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද දිවයින පුරා ඔසුසැල් විවෘතව පවතිනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය එළවලු හා මසුන් ප්‍රවාහනයටද ලබා දුන් අවසරය ඒ අයුරින්ම ක්‍රියාත්මකයි. ගොවිතැන් කටයුතුවල නිරත වන ගොවීන්ට බහදාවකින් තොරව එම කටයුතු සිදුකරගෙන යාමට අවස්ථාව සලසා දී තිබෙනවා. එසේ වුවද ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලයේ වාසස්ථාන තුළම රැඳී සිටිමින් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවම කර ගැනීමට රජය ගෙන යන වැඩපිළිවෙලට පූර්ණ සහාය ලබා දෙන ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ අතර කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්ත ශාලාවල සේවයේ නිරතව සිටි සේවක සේවිකාවන්ට නිවෙස් බලා යාමට පහසුකම් සලසා දී තිබුණා. ඇඳිරි නීතිය පැවතියද දිවයින පුරා භාණ්ඩ බෙදා හැරීමේ කටයුතු සාර්ථකව සිදු කෙරෙනවා. ගොවිතැන් ඇතුළු සාමාන්‍ය ජන ජීවිතයට අදාළ කටයුතුද සිදු කෙරෙන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. පිටකොටුව මැනින් වෙළඳපොලේ කටයුතු අද දිනේද සාමාන්‍ය පරිදි සිදු කෙරෙනවා. ඊයේ දිනේට වඩා අද දිනේදී භාණ්ඩ මිල අඩු බවයි දැකගත හැකි වුණේ. එළවලු තොගුද ප්‍රමාණවත් පරිදි ලැබෙන බව වෙළඳුන් පැවසුවා. අද දිනේදී අපි පාලන මිලක් දැමුවත් ඊටත් වඩා අඩු මිලකට වෙළඳපොලේ එළවලු ලබා ගැනීමට අවස්ථාව අද උදා වෙලා තියෙනවා. මෙම ස්ථානයේ තොග රැගෙන ගොස් ඔබ ගම්වලට ගිහිල්ලා එළවලු බෑගයක් විකුණනවා නම් ඒ තමයි අපි කරන කාර්යයේ සාර්ථකත්වය වෙන්නේ. අපි ගෙනෙන මිනිසුන්ගේ අතර තමයි බලන්න ඕනේ දිනන විදියට තමයි මිනිස්සු විකුණන්නේ. අපි ගොඩක් මිල අඩු කරලා තමයි බඩු දීලා තියෙන්නේ. මෙන්න මාකට් පාලන මිලටත් වඩා අඩු දැන් බඩු දිනන වෙළඳොත් එනවා. පාරිභෝගික අධිකාරියෙන් මිල කරපු මිලට අපි බඩු විකුණනවා. වෙළඳොත් ඇවිල්ලා බඩු අරගෙන යනවා, කිසිම ප්‍රශ්නයක් නැහැ. දෙනවා වගේම අඩුව මාජනයට ගෙනියන මිනිසුන් අඩුව මුදල් වලට විකුණන්න කියලා තමයි අපි කියන්නේ. මිනිඳුන් සාහනයක් වෙන්න. වැඩි මිලට භාණ්ඩ අලෙවිකරණ අය අත්අඩංගුවට ගැනීම මෙහෙයුම් සිදු කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවා. ඇතිතරම් නිලධාරීන් මැනින් වෙළඳපොළ භූමියේ රඳවා සිටින බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. පාරිභෝගික අධිකාරියත් පොලිසියත් විසින් නියම කරපු මිල ගණන් වලට අනුව ඒ මිල ගණන් වලට අද දවසේ මෙම ස්ථානයේ භාණ්ඩ විකිණීම සිදු වෙලා තියෙනවා. නමුත් ඒ මිල ගණන් වලට වඩා වැඩිපුර යමුසි මිල ගණන් වලට එළවලු විකිණීමට උත්සාහ කරපු පුද්ගල 3 දෙනෙක් මේ වෙද්දි පාරිභෝගික අධිකාරිය සහ පොලිසිය විසින් අත්අඩංගුවට අරන් තියෙනවා. විශේෂයෙන්ම විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය අද ඉතාමත්ම විශාල නිලධාරි සංඛ්‍යාවක් යෙදවලා මේ ස්ථානයේ ආරක්ෂාව සහ
විධිවත් බව තහවුරු කරලා දෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැමිණලා තිනවා නියම කරපු මිල ගණන් වලට වඩා වැඩිපුර භාණ්ඩ අලෙවිරීම සිදු වෙලා තිබොත් ඒ සම්බන්ධව ඉතාම දැඩි ක්‍රියාමාර්ග ගන්නවා අපි ඒ සඳහා අවශ්‍ය නිලධාරීන් යොදවලා තියෙනවා ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ උන් ළඟටම ගෙන ගොස් ලබා දීමේ වැඩපිළිවෙල යටතේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ ජනතාවට භාණ්ඩ බෙදා දීම අද උදෑසන ආරම්භ වුණා. ඒ නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවතේදී ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් ශිරෝමි ජීවමාලා මහත්මියද මේ අවස්ථාවට එක් වුණා. අපි සෞඛ්‍යාංශවල මේ දරණ උත්සාහයට ආරක්ෂා හමුදා මේ දරණ උත්සාහයට අපිට උදව් කරන්න පුළුවන් වෙන්නේ අපි නිවෙස්වල රැඳී ඉඳිමින් මේ ක්‍රියාවලියට අපට දෙන්න පුළුවන් දායකත්වය දැක්වීමෙන් ඒ නිසා ඒක රාශී වීම බලකමින් නිවසේ රැඳී හිඳින්න අපි ඔබ ළඟට එනවා මේ බඩුත් අරගෙන මේ සේවාව දිගටම අකණ්ඩව සිද්ධ කරනවා ඉදිරි නීති කාලය අවසන් වෙන තෙක් මඩකලපු දිස්ත්‍රික්කයේද සියලුම ලක්සතොස අලෙවිසල් විවෘතව තබා ඇති බව අපවාර්තාකරුවන් පවසනවා. එහිදී ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අවශ්‍ය පරිදි මිලදී ගැනීමට අවස්ථාව සලසා දී තිබුණා. යුද හමුදාව පොලිසිය සහ රජයේ නිලධාරීන් ඊට අවශ්‍ය පහසුකම් සැලසුවා. මතුගම ඉතැපාන ප්‍රදේශයේ අසරණ පවුලකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රදානය කෙරුණේ යුතුකම සංවිධානයේ මූලිකත්වයෙන්. ඒ මෙම පවුල පිළිබඳ තොරතුරු වාර්තාවේ මේ නනතුරුව ස්වාධීන රූපවාහිනිය කළ ඉල්ලීමකට අනුවයි. දැස් නොපෙනෙන පියා බව සහ දියණිය සිටින මෙම පවුල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නොමැතිවීමෙන් දැඩි අපහසුතාවට පත්ව සිටියා. බදුරුලියේ ප්‍රාදේශීය ලේකම්වරයා මෙම කටයුතු සම්බන්ධීකරණය කළා. සමෘද්ධිලාභී පවුල්වලට රුපියල් දසදහසක සහන ණය මුදල ලබා දීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ සමෘද්ධිලාභීන් වෙත ආධාර මුදල ලබා දීම සිදු කෙරුණේ කඩවත් සතර ප්‍රාදේශීය ලේකම්වරයාගේ මැදිහත් වීමෙන්. ප්‍රතිලාභීන් 6177 දෙනෙකුට රුපියල් 1,23,00,000ක් මිලස ප්‍රදානය කෙරුණා. කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ආර්ථික දුෂ්කරතා සහිත පවුල් 2700කට තිනුගපිටි ප්‍රදානය කෙරුණා. යුද හමුදාවේද සහාය ඇතිවයි තිනුගපිටි බෙදා හැරීම සිදු කෙරුණේ. රජය සඳහා නොබිලේ තිනුගපිටි ලබා දී තිබුණා. රේගු කටයුතු ප්‍රමාදයකින් තොරව නිසි ලෙස සිදු කරන ලෙස රජය දුන් උපදෙස්වලට අනුව එම කටයුතු අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල් රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා රේගුවේ අපනයන පහසුකම් මධ්‍යස්ථානය මගින් අපනයනයට සූදානම් කර තිබූ සම්පීඩක කුහුබත් අඩංගු කන්ටේනරයක් ඒ මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. උරුගුඩවත්ත RCT අංගනයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කඩිනමින් මුදා හැරීමේ කටයුතුද නිරීක්ෂණයට ලක් වුණා. විශාල වශයෙන් රටට විදේශ විනිමය ලබා දෙන්නේ මේ කර්මාන්ත වලින් දිවයිනේ විවිධ පළාත් වලින් අපනයන සඳහා සකස් කළ භාණ්ඩ මේ මධ්‍යස්ථානයේ රැගෙන එනවා. ඉතාමත් කඩිනමින් ඒ සඳහා පහසුකම් සැලසීම තමයි සිද්ධ වෙන්නේ. පසුගිය කාලේ පුරා පැය 24 පුරා ක්‍රියාත්මක වන සේවාවක් මේ අවස්ථාවේදී මේ රට මුදල් අර්බුදයකට නොයවා අපේ රට මෙම වසංගතයෙන් බේරීම සඳහා වෙනත් බැංකුවලින් ණය ගන්නා තත්ත්වයට පත් නොකර රජයට මේ අරමුදල තර කිරීම සඳහා තමන්ගේ පරිත්‍යාගයන් ඉදිරිපත් කරන හැටියට ඇඳිරි නීතිය පැවතියද ගොවිතැන් කටයුතු මෙන්ම වී මිලදී ගැනීම දකණ්ඩව සිදු කෙරෙනවා. මේ වන විට මහකාණ්ඩයේ වී මෙට්‍රික් ටොන් 4712ක් රජය මගින් මිලදීගෙන ඇති බව වී අලෙවි මණ්ඩලයේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලය පවසනවා. දිස්ත්‍රික්කයේ තුල හෙක්ටයාර 1,11,000ක පමණ වී වගා කර තිබෙනවා. මේ අතර පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහන යටතේ නිවිතිගල ප්‍රදේශයේ හෙක්ටයාර 50ක අස්වැද්දු කුඹුරුවල අස්වනු නෙලීම පසුගියදා සිදු කෙරුණා. ප්‍රදේශයේ තරුණ පිරිසකුයි ඒ සඳහා මූලිකත්වයේගෙන කටයුතු කළේ. මෙහි අස්වැන්න නිරෝධායන මධ්‍යස්ථාන වෙත ලබා දීමද සිදු කෙරුණා. අවදානම් කලාපයට අයත් කළුතර දිස්ත්‍රික්කයේ කොරෝනා මර්ධනය සාර්ථකව සිදු කෙරෙන අතර ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ පහසුවෙන් සැපීම සඳහා වැඩපිළිවෙලක් ද ආරම්භ කෙරුණා. කළුතර කොරෝනා රෝග මර්ධන කමිටු රැස්වීමේදී මේ බව අවධාරණය කර තිබෙනවා. රෝගය වැළඳී තිබෙන අය ඉන්නවා. ඒ වගේම නිරෝධායන වන ඒ අය සම්බන්ධයෙන් උත් කොහොමද ක්‍රියා කරන්නේ? ඔවුන්ට අවශ්‍ය කරන පහසුකම් ලබා දෙන්නේ කොහොමද? ඒ වගේම ඉතාම අඩු ආදායම්ලාභී අයට ඒ සහන ආධාරය ලබා දෙන්නේ කෙසේද? මේ සියල්ලම ගැන එන්වෙන් වශයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් පහළටම ගලා යන විදිහට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කළා. ජනතාවගෙන් ඉල්ලීමක් කරන කළුතර දිස්ත්‍රික්කයේ ඔබට අවශ්‍ය කරන ආහාර පහන, බෙහෙත් වර්ග, පානීය ජලය මේ සියල්ලත් ලබා දීමට රජයේ හැටියට අපි මැදිහත් වෙලා කටයුතු කරනවා. ඒක කිසිම අඩුපාඩුවක් වෙන්න තියෙන්නේ නැහැ. ඒ නිසා අඩු ආදායම්ලාභීන් කියනකොට බොහොම පැහැදිලිව ඔවුන්ට සමෘද්ධි බැංකුව මගින් ඔවුන්ට අවශ්‍ය කරන භාණ්ඩ මල්ලක්, ඒ වගේම එහෙම භාණ්ඩ මල්ල නෙවෙයි නම් ඔවුන්ට මුදල් ලබා දීමත් මේ වන විට අනුමත කරා. අවශ්‍ය වැඩපිළිවෙල ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා. අපේ රටට බලපාලා තියෙන තත්ත්වය ඉතාමත්ම නරක අතට පත් වෙන්නේ ඉස්සෙල්ලා අපි පාට පක්ෂ දේශපාලන මතවාද පැත්තකට දාලා සීලු දෙනා සමූහිකව ජනතාවත් රටත් බේරා ගැනීමට ගොඩනගන්නට ඒ සීලු දෙනාගේ දායකත්වය ලබා දෙන්න ඕන කියන එක තමයි අපි කියන්නේ.
මෙතර මහජන පැමිණිලි සඳහා ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පැය 24 පුරා විවෘතව තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පවත්නා තත්ත්වයේ පදනම් කර ගනිමින් මහජන පැමිණිලි බහර ගැනීම සඳහා මෙම අංශය පැය 24 පුරා විවෘත කර තිබීමටයි පියවරගෙන ඇත්තේ. රජයේ ලබා දෙන නියෝග ක්‍රියාත්මක නොවීම හෝ ජනතාව අපහසුතාවයට පත්වන ආකාරයේ ක්‍රියාකාරකම් පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කළ හැකි. ඒ සඳහා 0114 354 550 හා 0114 354 655 යන අංකාමතා අදාළ පැමිණිලි ඉදිරිපත් කිරීමේ පහසුකම් පවතිනවා. එම දුරකථන අංක ඔස්සේ සම්බන්ධ වීමට නොහැකි වුවහොත් ජනාධිපති කාර්යාලයේ ඍජු දුරකථන අංක වන 0112 354 354 අමතා දිගු අංක 3872 3873 3874 හා 3875 ඔස්සේ සම්බන්ධ වී පැමිණිලි ඉදිරිපත් කළ හැකි. එමෙන්ම මහජන සම්බන්ධතා අංශයේ අධ්‍යක්ෂ කපිල ගුණසිංහ මහතාටද 0773 743 718 යන ජංගම දුරකථනයට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ජනාධිපති මාධ්‍යංශයේ පවසනවා. කොරෝනා වෛරසයේ පැතිර යාම ආශ්‍රිත දැනුම් දීම් සඳහා 0112 860 0003 හා 0112 860 0004 යන දුරකථන අංක විවෘතව තිබෙනවා. දුරකථන අංක 0112 354 354 අමතා 3355 දිගු අංකයේ ඔස්සේද ජනතාවට මෙම තොරතුරු ඉදිරිපත් කළ හැකි. මෙසේ ලැබෙන ජනතා පැමිණිලි කඩිනමින් අදාළ අංශ වෙත යොමු කිරීමට කටයුතු යොදා තිබෙනවා. එමෙන්ම ජනාධිපතිතුමා ලබා දෙන නියෝග හා උපදෙස් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක්ද සිදු කෙරෙනු ඇති. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ රජය ලබා දුන් බදු සහන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ගෙවන්නන් වෙත විශේෂ දැනුවත් කිරීමක් සිදු කරනවා. පෙබරවාරි මාසය සඳහා මාර්තු 20 දින ගෙවි යුතු වූ සහ මාර්තු මාසය සඳහා අප්‍රේල් 20 දින ගෙවීමට නියමිත මූල්‍ය සේවා මත එකතු කළ අගය මත බද්ද ඇතුළුව එකතු කළ අගය මත බද්ද ගෙවීම සඳහා ලබන අප්‍රේල් 30 වනදා දක්වා ඉඩ සලසා දී තිබෙනවා. ඒ අනුව ඉහත සඳහන් කාල සීමා සඳහා අප්‍රේල් 30 හෝ ඊට පෙර සිදු කරන ගෙවීම් නියමිත දිනට කළ ගෙවීම් සේ සලකා බැලනු ඇති. එමෙන්ම ප්‍රමාද ගෙවීම් මත පනවන දඩයද ඉවත් කර තිබෙනවා. එකතු කළ අගය මත බද්ද විලම්බනය කිරීමේ පහසුකම යටතේ විලම්බනය කළ එකතු කළ අගය මත බද්දට හිලව් වශයෙන් ඉදිරිපත් කළ යුතු බැර වවුචර්පත් සම්බන්ධයෙන් නිකුත් කළ කාලය අප්‍රේල් 30 වන දිනට පෙර අවලංගු වන ලිපිවල වලංගු භාවයද අදාළ දිනේ සිට තවත් මාසයක් දක්වා දීර්ඝ කෙරුණා. යම් තාවකාලික එකතු කළ අගය මත බද්ද සඳහා ලියාපදිංචි සහතිකයක් නිකුත් කර ඇතනම් සහ එම ලියාපදිංචි සහතිකයේ වලංගු භාවය අප්‍රේල් 30 වන දිනට පෙර අවසන් වන්නේ නම් එම සහතිකයේ සඳහා වලංගු කාල සීමාව අප්‍රේල් 30 වනදා දක්වා දීර්ඝ කෙරුණා. එකතු කළ අගය මත බදු පනතේ විධිවිධාන අනුව පෙබරවාරි මාසය සඳහා වන එකතු කළ අගය මත බදු වාර්තාව මාර්තු 31 වනදා බහර දිය යුතුයි. එම කාල සීමාව සඳහා වන එකතු කළ අගය මත බදු වාර්තාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ්අඩවියේ ඊ සේවාව හරහා නියමිත දිනට ඉදිරිපත් කිරීම සඳහා පහසුකම් සලසා තිබෙනවා. කෙසේ වුවද එකතු කළ අගය මත බදු වාර්තාව ඊ සේවාව හරහා හෝ ගෙනවිත් බහර දීමට නොහැකි තැනැත්තන් සඳහා අදාළ වාර්තාව ඉදිරිපත් කිරීමට අප්‍රේල් 30 වනදා දක්වා ඉඩ ලබා දී තිබෙනවා. ඒ සමගින් අපගේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. අපි අලිත් ඔබ හමුවන්නේ 5:55 සිට පැයෙන් පැය පුවත් සමගින්. සුබ දවසක්. www.ipnnews.lk